අයිබුවන් දූලපුතල හැමෝටම මම ප්‍රේමසිරි ගීගනගේ මිනිස්බල හා රැකරක්ෂා දෙපාර්තමේන්තුවේ අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න යන්නේ නවවන ශ්‍රේණියේ යෝන් වී අභියෝග ජය ගන්න අධ්‍යාපන අභියෝග ජයගමු කියන මාතෘකාව ඔස්සේ නිසා මම ආරාධනා කරනවා ඔබ හැමෝටම කෙටි වීඩියෝ දර්ශනයක් මේ ඔබත් එක්ක යන්නේ සාකච්ඡාවක් අපි අද දවසේ කතා කරන ඔබට යෝන් වී අභියෝග ජය අරගෙන කොහොමද අධ්‍යාපන අරමුණු ජය ගන්නේ කොහොමද නිවැරදි ආකාරයට පාඩම් කරන්නේ ඔයගෙම මතක තබාගෙන මේ ක්‍රමශිල්ප මේ වගේ දේවල් සම්බන්ධයෙන් කතා කරනවා ඔයගෙ හොඳ ඉගෙනුම් පරිසරයක් නිවස තුළ ගොඩනගා ගන්න කොහොමද රැඳින්න අපේ වීඩියෝ අවසන් වන තෙක් මේ වැඩසටහනේ අරමුණ තමයි දුවේ පුදේ ගොඩක් දෙමව්පියෝ සහ අපේ බාහිර පාර්ශ්වයන් හිතනවා යෝන්ලි අපිට ගොඩක් දේවල් බෑ කියලා හැබැයි ඔබ දන්නවා ගොඩක් දේවල් ඔයාලට පුළුවන් කියලා මේකේ තියෙන ගැටලුව තමයි දෙමව්පියෝ සහ අනිත් පාර්ශ්වයන් හිතනවා අපි ගොඩක් දේවල් වරද්ද ගන්නේ කියලා. මම මේ වීඩියෝ දර්ශනින් අදහස් කරන්නේ ඔබට ජීවිතේ අපිට බැහැයි කියන දේවල් අපි කොහොමද අපිට පුළුවන් ආකාරයට කරගන්නේ. හැබැයි මම මේ කතා කරන්නේ ඔබට තීරයේ දිස්වන ආකාරයට මේ I can't කියන එකේ T අකුර කැපුවනම් I can. හැබැයි මේක රූප රාමුවේ කපල ඉවත් කරන තරම් ජීවිතේ I can't කියන එක කපල ඉවත් කරගන්න කමාරුයි. කොතරම් මාර්ග උපදේශකවරුන් හිටියත් ඔබේ දෙමව්පිය කොච්චර පිටිපස්සෙන් හිටියත් මේ T අකුර කපා ගන්න එක අපේ ජීවිතේ T අකුර කපා ගන්න එක කරගත යුත්තේ ඔබමයි ආදරණීය දුවේ පුතේ. ඒ නිසා බලමු අපි අන්නේ අපේ ජීවිතේ තියාකු ඉවත් කරගෙන අපිට අපේ ජීවිතේ පුළුවන් කියන කාරණාවලට යන්න මඟ පෙන්වන්නයි අද දවසේ අප ඔබත් එක්ක එකතු වෙන්නේ. එහෙනම් මේ ජීවිතේ යෝන් වී අභියෝග ජය ගන්න ඔබට මුලින්ම තියෙන්න ඕන සිහිනයක්. අපි හැමෝම සිහින දකින්න ඕන. මේ ජීවිතේ මේ වයසේ ඉඳලම නම් වන ශ්‍රේණි ඉඳලා අපිට පුළුවන් නම් අපේ ජීවිතේ අපේ අනාගතය ගැන සිහින දකින්න අපිට ගොඩක් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. සිහින කියන්නේ සිහින ඔක්කොම ඉෂ්ට වෙන ඉව නෙවෙයි. නමුත් සිහින දකින්න නැතුව අපිට ඒව දර්ශනයක් කරගන්න බැරි වෙයි. එහෙනම් අපි බලමු කොහොමද සිහිනය යථාර්ථයක් කරගන්නේ කියලා. අපේ ජීවිතේට අපි අර කිව්වගේ ඩ්‍රීම් සිහින තියෙන්න ඕන. සාමාන්‍ය පෙළ විභාගේ ජය ගන්න, උසස් පෙළ කඩේම හොඳින් ජය ගන්න, විශ්වවිද්‍යාලයකට යන්න, හොඳ රස්සාවක් කරන්, හොඳ වාහනයක් Tamanටම කියලා ගන්න, අම්මා තාත්තට ඔබේ මතින් සලකන්, හොඳ වැටුපක් අරගෙන අම්මා තාත්තට ගිහිල්ලා අතට දෙන්න. මේ වගේ බලාපොරොත්තු අපිට ගොඩක් තියෙනවා. මේ ඔක්කොම අපිට තියෙන හීන. හැබැයි මේ හීන ඉලක්කයක් කරගත්තොත් පමණයි අපිට ඒක යථාර්ථයක් කරගන්න පුළුවන්. ඒ හීනවලට යන්න අපිට තියෙන ඉලක්ක. උසස් පෙළ මං කොහොමද සමත් වෙන්නේ? කොයිතරම් ප්‍රමාණයකින්ද මං උසස් පෙළ සමත් වෙන්නේ? විශ්වවිද්‍යාලයකට යන්නේ නම් මොන විශ්වවිද්‍යාලයකටද මං යන්නේ? කොයි කාලෙද මං විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ? මේ වගේ ඉලක්කයන් අපිට තියෙන්න ඕන. ඒ ඉලක්කවලට යන්න අපිට තියෙන්න ඕන සැලසුමක්. පළවෙනි සැලසුම වැරදුනොත් දෙවෙනි සැලසුම වැරදුනොත් තුන්වෙනි සැලසුම. උසස් පෙළ විභාගේ පළවෙනි වතාවෙම කඩේම ගොඩ වෙන්න නොහැකුණොත් අපි ඉලක්කය වෙනස් කරන්නේ නැහැ. සැලසුම වෙනස් කරලා නැවත වතාව දෙවෙනි වතාව උත්සාහ කරන්න පුළුවන් අපිට. ඒ වගේ ජීවිත අනිත් දේවල් වලටත් එහෙමයි. තොමස් අල්වා එඩිසන් අපි දන්නෝ බල්බ් එක ලෝකෙට සොයන්න ඔයා වරද්දගත්ත වාර ගන්න ගොඩක්. හැබැයි අත්හැරියේ නැහැ. වාර කීපයක්ම වරද්දගෙන අවසානයේ ජයග්‍රහණය දක්වාම ගිහිල්ලා තමයි ඒ නිසා ප්ලෑන් එක වැරදුනොත් ප්ලෑන් එක වෙනස් කරලා අපිට ඉලක්කයට යන්න මාවත ඔයා ඔබේ ජීවිතෙත් එහෙමයි. ඉලක්කත් අරින්නේ නැහැ අපි. හැබැයි ඉලක්කයට යන සැලසුම් වෙනස් කරමින් අපිට අත්හදා බැලීම් කරමින් ඒ ගමනේ යන්න පුළුවන්. අපේ ජීවිතේ ඉලක්ක වලට යන සමහර අපේ ආශාවන් බාධා වෙන්න පුළුවන්. අපි කැමති මේ වයස අපිට ඕන විදිහට අඳින්න, ස්මාර්ට්ෆෝන් එකකට, ඒ වගේම අන්තර්ජාලයට. මේවා ඇතැම් විට මේවා මම කියන්නේ අනාගතයට බාධා වෙන දේවල් කියලා නෙමෙයි. ඇතැම් විට අපි මේ වැරදි විදිහට පරිශීලනය කරොත් අපිට අපි අනාගත ඉලක්කයන් වලට බාධා වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධයක් වතුමු. අපි ප්‍රේම සම්බන්ධයක් ගැන නරක දේවල් නෙවෙයි. යෝන් වියේ තමන්ගේ විරුද්ධ ලිංගික පාර්ශවයට ආදරයක් දැනෙන එක නිරෝගීකම. ඒක හොඳ නැති ලක්ෂණයක් නෙමෙයි. හැබැයි ඒක කල යුතු කාලයක් වෙනවා. ආදරය කරන්න උචිත කාලයක් තියෙනවා. හැඟීම් දැනුම් දැනුට ඒ සියල්ල ඉෂ්ට කරගන්න කාලය නෙමෙයි වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට මතක් කරනවා ජීවිතේ යම් යම් දේවල් ඉෂ්ට කරගන්න, හරි දේවල් ඉෂ්ට කරගන්න හරි වෙලාවක් තියෙනවා. ඒ හරි කාලයක් තියෙනවා. එනිසා අපි කියනවා හරි දේවල් හරි වෙලාවට හරියට කරගන්න. හරි දේවල් තමයි අපි ඉලක්ක විදිහට තියෙන්න ඕනේ. ඒවා හරියට කරන්න ඕන හරි වෙලාවට. එහෙනම් මම මෙත් සමග ඔබට පුංචි ගීත කණ්ඩයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතේ සමහර දේවල් අපි වේලාසන කරගත්තොත් අපි ඉලක්කයන්ට යන්න අපහසුයි. මෙත් යම්කිසි තමන්ගේ විරුද්ධ ලිංගික කෙනෙකුට ආදරයක් හැඟීමක් දැනනොම කිසියම් යෝන් වී කෙනෙක් ඒ යෝජනාවක් කරාම වැඩිහිටි තරුණෙක් තරුණ වියේම ඒ ඉල්ලීම කරන නැත්නම් ඔය නව යෝන් වී තින කෙනාට වයසට වඩා වැඩි තරුණෙක් එයාට කියනවා දැම්ම නෙවෙයි කාලයකට තව ටිකක් එහා කෙනෙක්යි සේනානායක වීරලියද්දයන් විසින් ගැයූ ගීතයක් මම ඔබට තරුණ කටහඬකින් අද අහන්න අවස්ථාව
api denma maga behela o eya yahanna nangigen vandanawaka yanne kohomada nangiye api tawama maga behela nisa apita jeevithe digu vandanawak thiyena mara ki wage saamaanya pela kadima jayagena usas pela kadima jayagena vishwavidyalata gihilla tamange demawapiyen garamunu ishta karanna honda rassawak aragena ether e gamanata man kiyuwa aadare karana danen ekak waradak neme habai e gamanata eka baadawak wenna puluwan e nisa vandanawaka yanne nan දැන්ම මග බැස්සොත් ඒ වන්දනාව අපිට කෙලවර කරන්න වෙන්නේ නැහැ. අපි බලමු මේ ගීතය ඉස්සරහට තව හොඳ පණිවිඩ කීපයක් අපිට තියෙනවා. අරලියාමල් ඔහේ පිපුණට පෝය නැ ඇවිදින් කියන තරුණ වයසේ අපේ අංගපසංග හැදුනට අපේ ජීවිද්‍යාත්මක සාධක සම්පූර්ණාට පෝය නැ තාම ඇවිදින් තාම අපිට විවාහ වෙන්න කාලය නෙවෙයි ඒ නිසා සමහර තීන්දුව తీරන අපිට කල් දා ගන්න සිද්ධ වෙනවා ඒ වගේම මේ ගෙවා අටවක ඒ කියන්නේ ජීවිතේ අඳුරු කාලේ දෙමව්පියන්ගේ රැකවරණය යටතේ ගෙවල අපි නිසි කාලෙට පන්සල් යමු කියන එකයි මේ තරුණේ ආරාධනා කරන්නේ නිසා මේ ගීතෙන් අපිට පෙන්වන්නේ සමහර ජීවිතය අපිට එන ආසාවල් යෝන් වේ සියල්ලම ඒ වෙලාවෙම ඉෂ්ට කරගන්න ඕන දේවල් නෙමෙයි. නිසා ඒව සමහරට අභියෝග අපිට අපේ අධ්‍යාපන අරමුණු වලට යන්නේ. නිසා අභියෝග කියන්නේ නොගැලපෙන දේවල් නෙමෙයි. ඒතර ඒ අභියෝගේ වඩා ගැලපෙන දේ ජය ගන්න එකයි යෝන් වේ දක්ෂතාවය. නිසා අපි මේ ඔබත් එක්ක මේ සාකච්ඡාව ගෙනියන්නේ යන්නේ අධ්‍යාපන අරමුණු ජය ගන්න අපිට මේ දින සමාජයේ අභියෝග කොහොමද ජය ගන්න කියන එක. දැන් එහෙනම් මම බලාපොරොත්තු මම ඔබට අපි පාඩම් කරන ක්‍රමවේද කීපයක් කතා කරගෙන නම් අධ්‍යාපන අරමුණු ජය ගන්න නම් අපි දවසකට කොච්චරක් වෙලා පාඩම් කරනවද? නැත්නම් දවසේ මොන වෙලාවද වැඩිපුර පාඩම් කරන්න හොඳ? කොච්චර කාලයක් නිදා ගන්න ඕනද? මෙන්න මේ වගේ කාරණා හරි වැදගත්. ඉතින් ඒ නිසා මම දකිනවා නම් වෙනසිනිය ඔබ වගේ දුවෙක් පුතේ දවසකට අඩු ගානේ පැය 6ත් 8ත් අතර කාලයක් නිදා ගන්නවා නම් හොඳයි. මොකද නිදා ගන්නවා කියන්නේ නිඳ ඕන නැති කාරණයක් නෙවෙයි. ඒ වගේමයි පාඩම් කරන්න හොඳම වෙලාව ඔබ හිතන්නේ කොයි වෙලාවද? ඔව් මම ඔයගොල්ලන්ගේ අහන්නේ පාඩම් කරන්න හොඳම වෙලාව මොන වෙලාවද? සමහර කෙනෙකුට හිතන්න පුළුවන් පාන්දර 5ත් 6ත් අතර වෙලාව. තවත් සමහර කෙනෙකුට හැන්දෑව 5ත් 6ත් අතර. තවත් සමහර කෙනෙකුට මධ්‍යම රාත්‍රිය වෙන්න පුළුවන්. මේ එක එක ආකල්ප. පාඩම් කරන හොඳම වෙලාව ඔබට ආවේනිකයි. එය තව කෙනෙකුට ගැළපෙන වෙලාව නොවෙන්න පුළුවන්. දැන් මම උසස් පෙළට පාඩම් කරද්දි මගෙත් එක්ක තව මගේ හිතවත් ශිෂ්‍යෙක් පාඩම් කරා. ඌ සී ජයවර්ධන විශ්වවිද්‍යාලයට යනවා. ඔහුට කෙසේවත් පාන්දර 4ත් 6ත් අතර නැගිටින්න බෑ. මම මේ වෙලාවට නැගිටලා පාඩම් කරනවා. ඔහු කවදාවත් පාන්දර 4ත් 6ත් අතර නැගිටින්නේ නෑ. හැබැයි ඔහුත් විශ්වවිද්‍යාලය ගියා. ඒ නිසා ඔහු පාඩම් කරේ රාත්‍රී කාලේ. ඒ ඔහුට ගැළපෙන වෙලාව. මට ගැළපෙන වෙලාව මම පාඩම් කරේ. ඒ නිසා ඔබත් ඔබටම ගැළපෙන වෙලාව හොයාගන්න. ඒ වගේමයි පාඩම් කරනකොට පැය 2 3 එක දිගට පාඩම් කරනට වඩා කෙටි කාලයක් විනාඩි 30ක් 40ක් වගේ කාලයක් පාඩම් කිරීම වඩා ඵලදායි කියලා අධ්‍යාපන මනෝවිද්‍යාව හොයාගෙන තියෙන නිසා ඒ විනාඩි 30ක් පාඩම් කළ පුංචි කෙටි විනාඩි 5ක් විවේකයක් අරගෙන නැවත ආයෙ විනාඩි 30ක් පාඩම් කරනවා. ඒ කෙටි විවේක වේලාවෙදී පුළුවන් ඔබට කොළපාට පරිසරයක් දකින්න පුළුවන්. දැන් කොළපාට ගහකොළ දකින්න එක ඔබේ ස්මරණ ශක්තිය, මතක ශක්තිය වැඩි වෙන සාධක. මේ අධ්‍යාපනයේ ඔබට හොඳ දාන සාධකයක් වෙයි. මේව අත්දැක බලන්න ඔබට ප්‍රතිඵල ලැබෙනු නියතයි. දැන් මම මේ ඔබට දිස්වන සැලැස්වි ෆොගටින් කර්ව් අමතක වීමේ වක්‍රය. සාමාන්‍ය මිනිස් මොලේ හැදිලා තියෙන්නේම අමතක වෙන්න. අනවශ්‍ය දේවල් අමතක කරන්න. ඒ නිසා ඒ වගේම අවශ්‍ය දේවල් වුණත් එයාට අත්‍යවශ්‍ය නොවන දේවල් කියලා දැනනොත් අමතක කරනවා. ඒ නිසා අපි එදිනෙදා කරන පාඩම් එදිනෙදා මතක තියාගන්න එක සහ එදිනෙදා ඒක රිෆර් කරන එක නැවත පාඩම් කරන එක තමයි වැදගත් වෙන්නේ. අද දවසේ ටියුෂන් පන්තියෙන් හෝ පාසලෙන් ඉගෙන ගන්න දේවල් අදම පාඩම් කරොත් මතකෙන් ප්‍රමාණය වැඩි. ඒක දවසින් දවස පහුවෙන අපිට අමතක වෙන ප්‍රමාණය වැඩි වෙනවා. දවස් 7කට පස්සේ ඒක නැවත පාඩම් කරන්න ගත්තොත් අධ්‍යයනය කරන්න ගත්තොත් එහි මතකෙන් ප්‍රමාණය 10%කටත් වඩා අඩුයි. ඒ වගේ මම ලර්නින් පිරමීඩ් එකක්, ඉගෙනුම් පිරමීඩ් එකක් ඔබට දැන් දැర్శන වෙන සරස්ල තියෙනවා. මේක කියන්නේ අපි පාඩම් කරනකොට නැත්නම් දේශන වලට සවන් දෙවීමෙන් අපි කොච්චර ප්‍රමාණයක් ඉගෙන ගන්නෙ, කොයි ප්‍රමාණයකට මේක වැඩි වෙනව දෙන්නේ කියලා. අපි ගුරුවරයෙක් උගන්වන දේ අහගෙන හිටියොත් විතරක් 5% අපිට එන්නේ. ඔහු ඒකේ වීඩියෝ දැర్శනත් එක පෙන්නුවොත් තව ප්‍රමාණයකින් වැඩි වෙනවා. හැබැයි අපි තමන්ගේ යාළුවෙක් එක්ක ගුරුවරයෙක් එක්ක කරපු පාඩමක් සම්බන්ධ සාකච්ඡා කරොත් ඒකෙන් ලොකු ප්‍රමාණයක් එනවා. වැඩිම ප්‍රමාණයක් දායක වෙන්නේ අපි දන්න දේවල් තව කෙනෙකුට කියලා දෙනකොට. ඒ නිසා බය වෙන්න එපා, පැකිලෙන්න එපා, අනිත් අයට කියලා දෙනකොට ඔබේ ඉගෙනුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම විතරක් නෙමෙයි මම මේ මැද කොටස් ටිකත් ඔබට දාගෙන තියෙනවා. මේක පිරමීඩේ පහළට එන්න එන්න එහි ඵලදායිතාවය වැඩි වෙනවා.
ඉවගේ මා සතුටු ඔබත් එක්ක කතා කරන්න මෑත කාලෙන් අපි ඔන්ලයින් අධ්‍යාපන මාර්ගගත අධ්‍යාපනයේ ක්‍රමේ මේ අපේ රටතාව ඒකත් එක්ක අපිට ඉස්සරහටත් අධ්‍යාපනයේ මේ බ්ලෙන්ඩඩ් සිස්ටම් එක නැත්නම් මාර්ගගත ක්‍රමයේ සහ එහෙම නැත්නම් ෆිසිකල් අධ්‍යාපනයේ දෙක එකතු වෙලා තමයි යන්නේ. ඉතින් මේ ඔන්ලයින් අධ්‍යාපනය කරද්දිත් අපි සැලකිලිමත් යුතු කාරණයක් ඔන්ලයින් අධ්‍යාපනයේ gederedi කරා වුණත් ඒ පන්තියට සූදානම් වෙද්දී ෆිසිකල් පන්තියකට නැත්නම් භෞතික පන්තියකට යනවා වගේම සූදානම් වෙන්නේ. ඇඟපත සෝදගෙන අලුත් ඇඳුමක් අලුත් කෙනෙක් තමන්ට ඒ වෙලාවේ ෆ්‍රෙෂ් ඇඳුමක් ඇඳලා ඒකට වාඩි වෙන්නේ. ඒ වගේම ඔන්ලයින් පන්තිය පටන් ගන්න විනාඩි අඩුම ගානේ 5කටවත් කලින් වාඩි වෙනවා. ආදීලා තමන්ගේ ඩිවයිස් එක ඔන් කරගෙන ඒක වඩා හොඳයි විනාඩි 10කට කලින් වාඩි වෙන්න පුළුවන් නම්. ඒ නිසා ඒක ටිකක් උනන්දුවෙන් කරන්න අර ගෙදර ඉඳලා ඇඳේ නිදිමත යවිලලා පටන් ගන්න නැතුව ආසන්න තප්පර 30 දිවිලි වාඩි වෙන්න නැතුව පටන් ගන්න. ඒකට ටිකක් බරක් දෙන්න. ඒ වගේම තමන්ගේ ඔන්ලයින් දෛනික සහ සති කාලසටහනක් තමන්ට නිතර දර්ශනීය ස්ථානයක රඳවලදී නැත්නම් ඔන්ලයින් ක්ලාස් අපිට එකට එකක් ඕවර්ලැප් වෙනවා එක පන්තියක වෙලාව ඉවරනවා අපි දන්නේ නැහැ ඒ නිසා තමයි ඔබට මග හැරියනවා ඒ නිසා අපිට ඔබට නිතර ප්‍රදර්ශන වෙන තැනක එය ප්‍රදර්ශනය කළ තබා ගන්නක ඔබේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරද්දී වැදගත් කාරණයක් ඒ ඔන්ලයින් අධ්‍යාපනයේ ආචාර ධර්ම ටිකක් තියෙනවා. එකක් තමයි අපේ සවුන්ඩ්ස් මියුට් කරලා තියාගන්න එක වීඩියෝ ඕෆ් කරලා තියාගන්න එක ඒව ගුරුවරයා දැනුම් දුන්නොත් තමයි ඒ අවස්ථාවේදී විතරයි අපි වීඩියෝ ඔන් කරන්නේ. කියන්නේ ඒකතර මයික් අන්මියුට් කරන්නේ නැත්නම් මයික් ඔන් කරන්නේ අපි ගුරුවරයා දැනුම් දුනොත් ඒ අවශ්‍ය වෙලාවදී අපිට ප්‍රශ්නයක් අහන්න තුනොත් ඒ වගේ වෙලාවදී විතරයි. ඒ වගේම අපිට ප්‍රශ්නයක් අහන්න ඕන නම් ක්‍රමවේද කීපයක් එකක් අපිට ඒක රියැක්ෂන් එකේ හෑන්ඩ් රයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අත උස්සලා වීඩියෝ ඔන් කරලා මට ප්‍රශ්නයක් කියන බව අඟවන්න පුළුවන්. අන්න ඒ වගේ වීඩියෝ මේ ඔන්ලයින් අධ්‍යාපනයේ ආචාර ධර්ම ටික අපි රකින්න ඕන. එහෙම වුණොත් තමයි අධ්‍යාපනයේ හරි ප්‍රතිඵල අපිට ලබාගන්න. ඒ වගේමයි ඔබ ඔන්ලයින් අධ්‍යාපන එක දිගට නිලන අඩු ගානේ පැය දෙකකට වතාවක්වත් පුංචි විවේකයක් ගන්න ඕන. ඒ වගේමයි පුටුවේ ඉඳගෙන ඉන්න විදිය හොඳට තමන්ගේ කොන්ද පිටිපස්සේ පුටුවට හේතු වෙන්න බැක් එක කෙලින් පස්ස පිටිපස්ස කෙලින් හිටින විදියට කොඳුනාරිටිය වාඩි වෙන නැත්තම් දීර්ඝ කාලන ඔබට ශාරීරික සෞඛ්‍යම ගැටළු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. දැන් මම ඔබට පෙන්නන්නේ අපේ ජීවිතේ අරමුණු. නැත්තම් සිහිනවලට යන්න අපි අරමුණු තියාගෙන ඒ අරමුණු අතේ ඇඟිලි පහ වගේ වෙන්න ඕන. අපි අතේ ඇඟිලි පහ වගේ වැඩගත් අරමුණු සුවිශේෂී වෙන්න ඕන. මම සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඒ වගේම කොච්චර ප්‍රමාණයකින්ද ඒක? මෙෂරබල්. මනින්න පුළුවන් වෙන මම ප්‍රතිඵල ගන්නෙ මොන ප්‍රමාණය? A කීයක්ද? B කීයක්ද? ඒ වගේම මේ කේවලින් ඒක ඇචුවබල්. මට ළඟා කරගන්න බෑ. හැමෝම ගහන්නම් වල A නමයක් ගන්නවා කියලා බිත්තිය ගහගන්න ඕනේ නැහැ. ඔබේ හැකියාව ඔබේ දක්ෂතාවය වෙන ඔබේ ධාරිතාවට තමයි ඔබ තීන්දුව తీරන ගන්න නිසා ඔබවට ගැළපෙන ඉලක්කයක් තියාගන්න. ඒ වගේම මම කොයි කාලෙද මගේ ඉලක්කම වාහනයක් ගන්න කොයි කාලෙද? විශ්වවිද්‍යාලෙ කොයි කාලෙද? ශෛකී අකුසස් වල පළවෙනි වතාවෙන් සමත් වෙලා යනවද? දෙවෙනි වතාවෙන් සමත් වෙලා යනවද? ඔබ තියාගන්න අරමුණක්. ඒක තමන්ට ගැළපෙනුන තමන්ට සාධාරණ වෙනුන මේ ලෝකේ ඉෂ්ට කරගන්න සහ තමන්ට ගලප ගන්න පුළුවන් අරමුණු තමයි අපි අපේ අරමුණු විදියට තියාගන්නේ. ඒ වගේම ඔබ ඔබේ අරමුණ වලට යන්න ඔබ සතු ශක්තිය ඒ අරමුණට ධනාත්මක සාධකයක්. ඒ ඔබේ ශක්තිය පාවිච්චි කරන්න. ඔකේ ඇතැම් වෙලාවට අපි ගාව දුර්වලතා තියෙන්න පුළුවන් ඕනම පුද්ගලෙක් ගාව ඒක මනුස්ස ස්වභාවය. හැබැයි දුර්වලතා අඳුනගෙන ඒව ශක්තියක් බවට පරිවර්තනය කරගත්තම අපිට අපේ ඉලක්කයට යන්න අපි දුර්වලතා අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෑත කාලේ ඔන්ලයින් අධ්‍යාපනය. ඒ වගේම අන්තර්ජාලය. මේ වගේ දේවල් අපිට ධන විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට ඕනම් ඒවා ඍණ විදිහට පාවිච්චි කරන්න. ඒක මෑත කාලේ ඔන්ලයින් අධ්‍යාපනය සමහරක් රට අපි ඉන්න ප්‍රදේශය අනුව අපිට සිග්නල් වීක් වෙන්න පුළුවන්. ඩිවයිස් එකක් මට උපකරණයක් නැති වෙන්න පුළුවන්. මේවා අපිට තර්ජන. මේව ජයගෙන අපිට අපේ අරමුණට යන නිසා මේක නැහැ කියලා ඉන්නවට වඩා ඒක කොහොමද කරන්නේ? පුංචි අඩුවෙදමකින් හරි ගන්න පුළුවන් ඩිවයිස් එකක් අරගෙන ඒක කරගන්න විදිය. එහෙම නැත්නම් ඔන්ලයින් තාක්ෂණේ මම දන්නේ නැහැ කියලා අත්හරිනවද නැත්නම් ඒක දන්න කෙනකින් හරි ඉගෙනගෙන මම මේකට ප්‍රවේශ වෙනවද කියන එක නිසා ඒ අන්නේ වගේ තමන්ගේ අවශ්‍ය මඟ පෙන්වීම තමයි අද දවසේවත් එක්ක මේ සිදු කරන්නේ. අන්න මේ විදියට තමන්ගේ අතේ ඇඟිලි පහ වගේ අරමුණු හඳුනගෙන ඒ අරමුණු වල ඉලක්ක තියාගෙන තමන්ගේ ශක්තිය නඳුරගෙන අර දුර්වලතා මගහැරගෙන ඔබට ඔබේ අරමුණ ගැන හරි පැහැදිලි අදහසක් තියාගත්තොත් ඔබට හඳ වුණත් අල්ලන්න පුළුවන් කරන මේක කියන්නේ මේ හඳ අල්ලන්න යන කෙනෙක් නෙවෙයි තමන්ගේ අරමුණට ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඒක අර SI කැන් වගේ නිකන් හිතුවට කරන්න බෑ. අර අපි කිව්වා වගේ සිහිනේ තියෙන්න ඕන, සිහිනයට ඉලක්ක තියෙන්න ඕන, ඉලක්කයට ඔබ ගාව සැලසුම් තියෙන්න ඕන. පළවෙනි සැලසුම වැරදුනොත් දෙවෙනි සැලසුම. ඒකත් වැරදුනොත් සැලසුම විනාස කළ තුන්වෙනි සැලසුම දාලා හරි අපේ ඉලක්කයට යන්න ඔබ ගාව සැලසුමක් තිබිය යුතුයි. එහෙම වැඩ කරත් ඔබට ඔබේ සිතුවම් අහස් කුසේ වුණත් සිතුවම් කරන්න කවදා හරි ඔබේ මේ හීනවල වගේ තියෙන දේවල් ඉෂ්ට කරගන්න ඔබට දවසක් උදා වෙනවාමයි.
එනම් සතුටින් ජීවිතයට මුහුණ දෙමු. ඔබ බලාපොරොත්තු ඉෂ්ට වන බව දැනටමත් ඔබ චිත්‍රූප මවන්න. ඔබ අනාගතේ වෛද්‍යවරයෙක් වෙනවා නම් දැනට මනසින් චිත්‍රූප මවන්න මම වෛද්‍යවරයෙක් කියලා රෝහලක කොරිඩෝව දිගේ ඇවිදගෙන යනවා. රෝගීන්ට ප්‍රතිකාර කරන ඔබ ලෝයර් කෙනෙක් නම් ඒ චිත්‍රූප මවන්න. ඔබ පයිලට් කෙනෙක් නම් ඒ චිත්‍රූප මවන්න. එතකොටයි ඒවට අපිට ළඟා වෙන්න පුළුවන් හැකියාව වැඩි වෙන්නේ. එහෙනම් මම අද දවසේ ඔබට අපේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එක අවසන් කරන්න කලින් මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් අතර කුඩා වීඩියෝ දර්ශනයක් ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද දරුවෙක් තමගේ දෙමව්පිය සතුට කරේ? මමයි අපේ වැඩසටහනේ ඒ අවස්ථාවම මගෙන් සමාව ගන්න. ඔව් මං හිතන්නේ වැරදිලන් තියනවා ඉසියගේස් ගන්නට කිව්වත් වගේ කරපුවා. අපි සාමාන්‍ය මිනිස්සු නෙනේ මිනිස්සු තමයි වැරදි කරන්නේ. වැරදි කරන්නේ. ඒකට සමාව දීලා කවදාවත් ඔය කිව්වා වගේ අතාරින්න නැතුව ළඟම තියාගෙන පුළුවන් වෙලාවට අර ඇත්තමකෝ තරවටු කරන වෙලාවට පිටේ අතේ අතේ ඇඟිලි පහ හිටින්න ගහලා දිනවා. එහෙම කරලා දිනනවා. එතකොට ආදරය කරන්න උනාට ඒක ඕනවටත් වඩා ආදරය දෙනවා. ඒ හැම දෙයක්ත් එක්ක අපි මම පොඩි කාලේ දැන් අම්මත් එක්ක ළඟින් ඉන්නේ. මට මතකයි පුංචි කාලේ මේ මම මේ දේවල් කියන්නේ මේ අපේ අම්මලා විඳපු වේදනාව ඒ දුක ඒ බර මං ආයේ කවදාවත් එයාගේ කරට එන්න දෙන්නේ නැහැ. මට ඒක කරන්න දෙන්න. හේතුව මට මතකයි හොඳට මම මේ කතාව කිසිම තැනක කියලා නැහැ. මම පුංචි කාලේ ඉස්කෝලේ යන්න පාන්දර නැගිටිනවා. නැගිටලා මං හැමදාම අම්මගේ අම්මාව කඩේට යවන්නේ අම්මා අම්මා උයනවා එතක. මං කඩේට යන්න ඕන ගොඩාක් දුර. මට උස නැහැ ඇත්තට. මං කාන් වලින් පැනලා ගිහිල්ලා පාන් අරන් එන්න යනකොට හැමදාම කඩේ මිනිස්සුන් මාව දැකලා පොඩත් මූසලා යාවා. පළයන් කියලා ඉරවනවා. කියන්නේ අපිට සල්ලි නැහැ ඒ කාලේ. කඩේ පොතර තමයි අපි පඩු ගත්තේ. පාන් වාගයක් අරන් එන්න යනකොට ආයෙලවන මූසලා ඇදත් ආවා කියලා. ඊට පස්සේ නෑ කෙවන්නවරු මම අම්මට හොරෙන් මම ඉස්කෝල ළමගෙන් රුපියල් 10ක් ඉල්ලන් ඇවිල්ලා මුලින්ම රුපියල් 10 දීලා ටොපියක් හරි අරගෙන ඊට පස්සේ තමයි කඩේ දෙන්නේ. දැන් අද මම මුසල නෑ නේද කියලා. ඊට පස්සේ අපේ අම්මට ඇවිල්ලා එක දවසක් මම ඉස්කෝල ගියලාක අපේ අම්මට ඇවිල්ලා ගහන හදලා තිබ්බයි මනුස්සයා සල්ලි ගෙව්වේ නෑ කියලා ණය ගෙව්වේ නෑ කියලා. මට ඒ දාපු කේන්තියට මම හිතාගත්තා මේ ලංකාවේ වෙන්න පුළුවන් උපරිම තැනකට ගිහිල්ලා මේ මිනිස්සු ඉස්සරහා මගේ වාහනයකින් ගිහිල්ලා මගේ අම්මා බස්සනවා. අද පාරේ මිනිස්සු හම්බෙද්දි මට කියන්න ආරම්භරයි ඒගොල්ලෝ අඬනවා අපි බලලා. මට කරන්න ඕන දෙවුනේ ඒක. මොකද හිත පපුවක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. නමුත් මේ වගේ හිතක් පපුවක් තියෙන කෙනෙක් හම්බෙන්නේ නැහැ. හරි කලාතුරකින් හම්බෙන්නේ. අම්මා මනස ගොඩක් දුක් විඳා තාත්තත් ඒ වගේ. අපේ අම්මා අපි ඉස්සර දෙකයි කරන්නේ. මට වන්දන මතකයි කියන්න දෙන්නේ නැහැ. ඒක එයා කන්නතු මට දීලා දෙනවා. එහෙම දුක් ආයේ වෙන්න දුන්නේ නැහැ. මට අතට සල්ලියක් හම්බුණාද හම්බෙච්ච පළවෙනි වැඩේ කරේ අම්මා සතුටු ආදීප. ඒක මගේ යුතුකම. හරි ඔබේ වීඩියෝ දර්ශන දැක්කේ පුතෙක් කොහොමද ඒ තමන්ගේ යෝන් වී අභියෝග ජයගෙන තමන්ගේ අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරේ කියලා. එහෙනම් අද දවසේ මේ පුංචි වීඩියෝ ඉදිරිපත් කිරීමෙන් අපි උත්සාහ කරේ ඔබටත් දැන් බලන්න සඳුන් පෙරේර මේ අවස්ථාවේදී කියනවා අම්මට ගහන දවසක් දැක්ක කඩේ මුදලාලි ණය ගිහුවේ නැතුව මට එදාපු කේන්තියට එයා කේන්තියට කරේ මුදලාලිට පිහින් යන්න එක නෙවෙයි එයා ඒ කේන්තියට කරේ තමන් දන්න ශේෂ්ත්‍රේ තමන්ගේ විභවතාවයේ තියෙන ශේෂ්ත්‍රේ අඳුරගෙන ඒ ශේෂ්ත්‍රේ ඉනිපෙත්තටම ගිහිල්ලා අද ඒකෙන් හොඳ ආර්ථික වදන ශක්තිමත් වෙලා අම්මත් සතුටු කරන තැනකට ආවා අර තමන්ගේ අම්මට ගහන්න අපයටත් උත්තරයක් දෙමින් ඒ උත්තරයක් දුන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයක් නැතුව මිනිසුන්ට හිංසා කරලා නෙමෙයි හිංසා අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිත අරමුණට යන්න අරමුණට ඇති බාධායි ඒ බාධා ජය ගන්න ඒ අභියෝග දය ගන්න ඒ අභියෝග දෙසල අභියෝග කියන්නේ තමන්ට තමන් ඉලක්කයට යන්න එන යහපත් ගලපා ගැනීම ඒ ගලප ගැනීම ටිකක් අසීරු වෙයි නමුත් ඒ අසීරුව ඉෂ්ට කරගත් දවසට ඔබ බලාපොරොත්තු වෙන මේ සඳුන් පෙරේර දරන වගේ සතුටක් දැනේ. එමනම් අද දවසේ අපි ඔබත් එක්ක එකතුනේ මිනිස්බල ආරක්ෂක ආරක්ෂා දෙපාර්තමේන්තුවේ මම ප්‍රේමශ්‍රී ගීගෙනගේ අපි ආරාධනා කරන ඔබට අපේ Facebook පිටුව වගේම web page එක එතකොට inspired carry අපේ YouTube channel එක හරහා ඔබට මේ වගේ අපේ විශේෂයෙන් අදාළ ඔබේ අධ්‍යාපන දරුවන්ට අදාළ තවත් වීඩියෝ දර්ශන බොහෝමයක් නරඹන්න පුළුවන්. එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබ සැමට අද දවසේ මිනිස්බල ආරක්ෂක ආරක්ෂා දෙපාර්තමේන්තුවේ එකතුනාට.